අයිබන් දේපතේ අද මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ඔයගලන්ට කලින් කියපු විදිහට මේ අවුරුද්දේ විභාග ප්‍රතිඵල ආපු 12 පුතාලට. ඉතින් මේ අවුරුද්දේ විභාග ප්‍රතිඵල දැන් ඇවිල්ලා දවස් කීපයක් වෙනවා. මේ වෙද්දී බොහෝ දරුවෝ අපිත් එක්ක ඇවිල්ලා කතා කළා විභාග ප්‍රතිඵල සම්බන්ධව. ඉතින් සෑහෙන දරුවෝ ප්‍රමාණයක් ගිය අවුරුද්දේ මාත් එක්ක වැඩ කරපු විශ්වවිද්‍යාල සුසුකම් ලැබලා තියෙනවා. ඉතින් ඒ දරුවෝ අතරින් සමහර පිරිසක් තීරණය කළා තිනවා තමුන් යම් පාඨමාලාවකට යන්න. ඒ වගේම තවත් පිරිසක් නැවත තමුන්ගේ ඉලක්කය ප්‍රධාන ඉලක්කය වෙත ගමන් කිරීම බලාපොරොත්තු වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටින්න. ඒ වගේම තව දරුවෝ පිරිසක් ඉන්නවා විශ්වවිද්‍යාලය සඳහා සුසුකම් ලබන්න බැරි වෙලා මේ වෙලාවේ නැවත වතාවක් විශ්වවිද්‍යාල සුසුකම් ලැබීමේ බලාපොරොත්තු වෙන තමුන්ගේ උපරිම ඉලක්කය වෙත ළඟා වීම බලාපොරොත්තු වෙන උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන. ඉතින් දෙවියන්ගේ මම ඔයගලන්ට කතා කරන්න හදන්නේ මේ අපිට තියෙන ඊළඟ මාස පහමාරක කාලය තුල කොහොමද ඕගොල්ලෝ මේ ටාගට් එක ඇචීව් කරන්නේ කියලා. ඕගොල්ලන්ට දැන් මේ තියෙන කාලවකවානුව තුල කොයි විදිහටද අපි මේ ගේම් එක ගොඩ දාන්නේ? දැන් ඇත්තටම මේ මෙතන ඉන්න නැවත වතාවක් විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන දොළු පුතාලා ගත්තාම කාණ්ඩ කීපයක් ඉන්නවා. එක කාණ්ඩයක් ඉන්නවා සමහරලාවට ඒ දෙකයි බී එක තියාගන්න නැවත විභාගයට පෙනී සිටිනවා. මොකද හමුන්ගේ ප්‍රධාන ඉලක්කය වෙත ළඟා වෙන්න බැරි වීම නිසා. තමුන් ඉන්න දිස්ත්‍රික්කයෙන් සමහරලාවට ඉංජිනේරි මිනිස්සු යන්න බැරි වීම නිසා. ඒ වගේම තව කාණ්ඩයක් ඉන්නවා සීතුනක වගේ ප්‍රතිඵලයක් තියාගෙන විභාගයට පෙනී සිටින බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි විෂයක් අසමත් වූ සමහර විෂයන් තුනම අසමත් වූ දරුවන් පිරිසක් ඉන්නවා නැවත විභාගයට පෙනී සිටමින් තමුන් ඉලක්කය වෙත යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පුතේ ඕගොල්ලෝ මේ කාණ්ඩ තුන මේ ඉතිරි මාස පහමාරක තුල වැඩ කරන්න ඕනේ කොහොමද? මේකෙදි මම විශේෂයෙන් කියන්නේ භෞතික විද්‍යාව විෂයට අදාළව ඕගොල්ලෝ මොකද කරන්න ඕන කියන කාරණා. මම හිතනවා ඕගොල්ලෝ මේ වෙද්දී ඔබට අනිකුත් විෂයන් වලට අදාළ ඔබේ ගුරුවරු උපදෙස් ලබා දීලා ඇති කියලා. පුතේ දැන් හැම දරුවෙක්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඔබට ඊළඟ සැරේ මේ දෙවන වර හෝ තෙවන වර විභාගයට පෙනී සිටීම සඳහා යද්දී ඔබට නැවත සිද්ධ වෙනවා ලකුණු බිඳුවේ ඉඳන් ලකුණු එකතු කරා. ඒකින්ද හොඳ ප්‍රතිඵලයක් තියාගෙන ඉංජිනේරි මෙඩිසින් මිස් වීම නිසා නැවත විභාගයට යන බලාපොරොත්තු දරුවෝ හොඳට මතක තියාගන්න. ඔය ප්‍රතිඵලය ඔබ මේ අවුරුද්දේ මුල මේ විෂයයට අදාළව හිටිය දැනුමකට අදාළව ලැබුණ ප්‍රතිඵලයක්. සමහර විට දුවේ පුතේ ඕගොල්ලන්ගේ මේ වෙද්දි කතු මාස කිහිපයක කාලය තුල ඒ දැනුම අමතක වෙලා මේ වෙද්දි ඔබෙන් බැහැර වෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ඕගොල්ලන්ට බලපෑමක් එල්ල වෙනවා. ඕගොල්ලෝ සුළුකොට තර්කුවොත් මේ වෙලාවේ මේ කරන්න යන වැඩේ. ඕගොල්ලන්ට වගකීමක් තියෙනවා මේක මේ සැරේ හරියට කරගන්න. ඒකට විශේෂයෙන් මතක තියාගන්න මම අර මුලින් කියපු විදිහට ඔයගොල්ලෝ නැවත බිඳුවේ නම් ලකුණු එකතු කරන්න ඕනේ. එතකොට B3ක් ඒ ඩබල් B තිබ්බ, ඒ දෙකයි B එක තිබ්බ දරුවෝ නැවත විභාගයට පෙනී සිටිද්දී මුලින් ඉඳන්ම ඉස්සලම් බලන්න ඔයගොල්ලන්ගේ විෂයන්ට අදාළව විශේෂයෙන්ම යම් විෂයක හෝ විෂයන් දෙකක ප්‍රතිඵල අඩු නම් ඒ අඩු වෙන්න හේතු මොනවද? ඒකම ඒ විෂයට අදාළව ඔයගොල්ලෝ කවර් කරගන්න ඕන පාඩම් ටික කවර් කරගෙන තියෙනවා. ඒතර ඔයගොල්ලන්ගේ අතින් අඩුපාඩු වෙච්ච පාඩම් තියෙනවා. දැන් අපි භෞතික විද්‍යාව ගත්තොත් සමස්ත භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ ඔබ සෑම ඒකකයක් පුරාවටම වැඩ ටික හරියට කරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් යම් යම් ඒකක පිළිබඳව ඔබ සෑහීමකටපත් වෙන්නේ නැද්ද? එහෙම වුණොත් පුතේ ඔයගොල්ලෝ කරන්න ඕනේ පළවෙනි දේ තමයි මං ඉදිරි කාලය තුල මේ සෑම පාඩමම වගේ ඔයගොල්ලන්ට උගන්න. මොකද මම ඇත්තටම පහුගිය කාලේ පුනරීක්ෂණ පන්ති පටන් ගත්තට පස්සේ ඉලක්කයක් සහිතව ආවේ සැප්තැම්බර් මුල් සතිය වගේ වෙද්දි විෂය නිර්දේශ කටයුතු අවසන් කරලා දෙන්න මුල ඉඳන් පන්ති වල සම්බන්ධ වුණු දරුවන්ට. හැබැයි එතන ඉඳන් විභාගෙට තියෙන කාල සීමාව මම පාවිච්චි කරනවා මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙලා වැඩ කරන්න බලාපොරොත්තු වෙන පන්ති වලට එන දොළ පුතාලට දැනට මිස් වෙච්ච පාඩම් ටික කරගන්න. උදාහරණයක් විදියට දැන් පුතේ අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ ඉදිරි දවස්වල සාකච්ඡා කරන්න ධාරා විද්‍යුතේ
ඉලෙක්ට්‍රෝනික විද්‍යාව, චුම්බක ක්ෂේත්‍ර, තාපේ පාඩමේ තාප සන්නයනයේ දන් ඉදිරියට, ඒ වගේම පදාර්ථ යාන්ත්‍රික ගුණ පාඩමේ පුෂ්ටිකාතතිය, පදාර්ථ විකිරණේ පාඩමේ විකිරණශීලීතාවය වගේ කොටස් ටිකක් තමයි අපිට ඉතුරු වෙලා තියෙන ඉදිරි කාලේ මේ ඊළඟ මාස 3 අවසන් කරන්න. ඒ වගේම පුනරීක්ෂණයේ දරුවන්ට මම යාන්ත්‍ර විද්‍යා පාඩම කරගෙන ආවා. ඊළඟට මට දැන් උගන්වන්න තියෙන ගොල්ලන්ට දෝලන හා තරංග සහ ආලෝකය. ඒතර මේ වෙද්දි කරලා ඉවර කොටසක් තියෙන පුනරීක්ෂණ පන්තිවල. ඒ තමයි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර, ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර, පදාර්ථ යාන්ත්‍රික ගුණ පාඩමේ දුෂ්රාවිතාවය, ප්‍රත්‍යස්ථාවය, පදාර්ථ විකිරණ පාඩමේ කෘෂ්ණ වස්තු විකිරණ, ප්‍රකාශ යුද්ධාචරණය, යාන්ත්‍ර විද්‍යාව, මිනුම් උපකරණ, ඒ සියල්ල මේ වෙදි අවසන් කරලා තියෙනවා. නමුත් පුනරීක්ෂණ දරුවන් මම නැවත වතාවක් මේ කොටස් මේ මම කලින් කියපු කොටස් ටික අවසන් කළාට පස්සේ නැවත උගන්වන්න. ඒතර මම මේ පාඩම් ටික ඔයගලන්ට කිව්වේ දැන් අපි තමු භෞතික විද්‍යාවට B එකක් තියෙන දරුවෙක් කියලා. ඒතර ඒ දරුවා දන්නවා ඔයාට මුළු සිලබස් එකම ඕනේ නැහැ. වාට ඕනේ යම් පාඩම් ටිකක්. ඒ පාඩම් ටික කරන වෙලාවල් වලදී පන්ති වලට සම්බන්ධ වෙලා තියරිටික් කව කරගන්න. ඒ වගේමයි පුතේ විශේෂයෙන්ම මේ ලෙවල් එකේ ඉන්න දරුවේ මුල ඉඳන්ම අපි දැන් ෆුල් පේපර්ස් පටන් ගන්න තියෙන එකට සම්බන්ධ වෙලා එක දිගට පේපර්ස් ටික ලියන් යන්න ඕනේ. හැම පේපර් එකෙන් පේපර් එකකට ලකුණු වැඩි කරගන්න උත්සාහයක් දරන්න. කලින් පේපර් එකේ වෙච්ච අඩුපාඩු නවත්තගෙන මොකද මම පොඩි අඩුපාඩු පාව ඔයගොල්ලන් හදන්න try කරනවා discussion එකේදී. ඒ අඩුපාඩු හදාගෙන උපරිම දෙයක් කරන්න බලාපොරොත්තු වෙයි. ඊළඟ පියවරට යන්න වැඩේ කරන්න. ඒ වගේමයි අපි හිතමුකෝ C3ක් තියෙන ළමයි. දැන් C3ක ලෙවල් එකේ ඉන්න දරුවෙක් කිව්වහම C3ක් C2ක් S එකක් තියෙන දරුවෙක්. ඔයා කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නේ මේ වෙලාවේ. වාට ලංකාවේ කුමන හෝ විශ්වවිද්‍යාලයක අධ්‍යයනය සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා. හැබැයි වාගේ ඉලක්කයක් තියෙනවා. වාට ඒ ඉලක්කයට යන්න අවශ්‍යතාවය උඩ ඔයා නැවත වතාවක් විභාගෙට පෙනී සිටීමට බලාපොරොත්තු වෙන ඉන්නේ. ඒකට C3ක වගේ ලෙවල් එකේ ඉන්න දරුවෙක්ට විෂයන් තුනේම අඩුපාඩු සහිත පාඩම් සැලකිත ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේකෙදි ඔයා කරන්න ඕන දෙයක් තමයි මේ කොටස් ටිකට අදාළව ඔයා ඉස්සෙල්ලාම සැලසුම් කරගන්න ඕනේ මට මොන පාඩම්ද බැරි. ඒ බැරි පාඩම් ටික ග්‍රහණය කරගෙන ඊට පස්සේ ඒ ටික පොඩි ලයිස්තුවක් හදලා ඒ ටික කවර් කරගන්න ක්‍රම හදාගන්න. එතකොට ෆිසික්ස් වල මම දැන් කිව්වා මට කරන්න තියෙන පාඩම් දෙවෙනි වටේදී මම කරන පාඩම් මොනවද? ඒ අනුව ඔයගොල්ලෝ සැලසුමක් හදා ගන්න ඕනේ. ඒ කොටස් වලට අදාළව මොන මොන කොටස් ටිකද ඔයගොල්ලෝ කවර් කරගන්න. අනිවාර්යෙන් පුතේ ඔයගොල්ලෝ මුල ඉඳන්ම පේපර්ස් ටික ලියයි යන්න ඕනේ. මොකද පේපර් ක්ලාස් එකේ ලියද්දි තමයි සමහර ප්‍රැක්ටිකල් තියෙන ඔයගොල්ලෝ කරලම නැති. මොකද ඔයගොල්ලෝ අර කොවිඩ් කාලෙත් එක්ක ප්‍රශ්න වල මුහුණ දුන්න දරුවෝ සමහර ප්‍රැක්ටිකල් තියෙන ඔයගොල්ලෝ කරලම නැහැ. ඒවා ටික ඔයගලන් කවර් කරගන්න පුළුවන්. ඒ වගේම දසමෙට ලියන්න පුරුදු වෙන්න. මොකද ඔයගොල්ලෝ ඔගලන්ගේ පිළිතුරු ලිවීම් තුල ඔයගොල්ලෝ දන්නා ගොඩාක් අඩුපාඩු තියෙනවා. දැන් ඇත්තටම ඔය ආපු ප්‍රතිඵලේ පව ඔයගලන් ලොකු බලපෑමක් වෙලා තියෙනවා. උත්තර ලියපුවා වැරදි වීම. ඒ කියන්නේ ඔයගොල්ලෝ හරි කියලා හිතන් ලියනවා පුතේ ඒ උනාට වැරදි. ඒව තමයි ලොකුම අඩුපාඩු ඔයගලන්ගේ තියෙන්නේ. ඒ ටික හදාගන්න ඕන. ඒ වගේමයි අපි හිතමුකෝ S3ක ලෙවල් එකේ ඉන්න දරුවෙක්. S3ක ලෙවල් එකේ ඉන්න දරුවෙක් ගත්තා. ඔයා ගොඩක්ම හිතන්න ඕනේ මේ මාස පහමාරේ කොහොමද වගේ සැලසුම හදන්න කියලා. මේ මට්ටමේ ඉන්න දරුවෙක් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ ගැන. ඔයා මේක අහගන්න අකමැති වුණත් අනිවාර්යෙන් අහගත යුතු දෙයක්. පුතේ ඔයා ඉස්සෙල්ලම බලන්න ඕනේ යම්කිසි විෂයකට S එකක් තියෙන දරුවෙක් බලන්න ඕන දෙයක් තමයි තමුන්ට වැරදුනේ කොතනද. මේක මේ විෂයානුබද්ධ වෙච්ච දෝෂයකට වඩා ඔයාගේ ජීවිතේ වෙච්ච වරදක්. ඒ ජීවිතේ වෙච්ච වැරද්ද. ඔය සමහර වෙලාවට යම් දරුවෙකුට අඩු ප්‍රතිඵලයක් එන්න සාධාරණ හේතු. සාධාරණ හේතු කියන්නේ සමහරලාට දරු ආසනීපෙලා සමහරලාට යම්කිසි කාලයක් පන්ති යන්න බැරුව ඉඳලා සමහරලාවට ගිවල් වල ප්‍රශ්න එක එක ආකාරයේ එයා වටා ගොඩනගුණු බාහිර ගැටලු ඔස්සේ ඒ ප්‍රශ්න හින්දා මෙයාට ප්‍රතිඵලය අඩු වෙන්න පුළුවන්. හැබැයි ඔබේ ප්‍රශ්නය ඉස්සෙල්ලාම බලන්න ඕනේ ප්‍රතිඵල අඩු වෙන්න හේතුව විදිහට සාධාරණ හේතුවද අසාධාරණ හේතුවද කියලා. ඒක අසාධාරණ හේතුවක් නම් ඉස්සෙල්ලාම අපි ඒ ප්‍රශ්නේ විසඳගන්න. උදාහරණයක් ඔයාගේ ස්ක්‍රීන් ඔන් ටයිම් පැය 3ක් 4ක් නම් ඔයා කල්පනා කරන්න ඕනේ පුතේ අපිට මුළු සතියටම වැඩ කරන්න තියෙන පැය 168 ටයිම්. ඒකෙන් සාමාන්‍යයෙන් අපිට රිවිෂන් කරන ළමෙක් විදිහට වැඩ කරන්න පුළුවන් වෙන්නේ උපරිම පැය 100ක් උපරිමම ගත්තොත් 110ක් වගේ තමයි. නිදාගන කාලය සහ අනිකුත් වැඩවලට වැය කරන කාලය ඇරියාම
සාමාන්‍යයෙන් අඩුම පැය 84ක්වත් අපි වැඩ කරගන්න ඕනේ. පැය 84 කියන්නේ දවසකට පැය 12ක්වත් අපි දල වශයෙන් අපේ වැඩසටහන ඇතුලේ ඉගෙන ගන්න කාලය විදිහට තියාගෙන පන්ති යන කාලය, පන්ති එක වැඩ කරන කාලය, පේපර් ලියන කාලය මේක ඇතුලේ පැය 12 අපි තියාගන්න. මොකද ප්‍රායෝගිකව පැය 12කට වඩා වැඩ කිරීම කියන එක සංකීර්ණ. නමුත් ඒක රිවිෂන් ළමෙක්ට තමුන්ට තියෙන අධ්‍යයනය එක්ක බැලන්ස් කරගන්න බැරි කමක් නැහැ. ඒක බැලන්ස් කරගන්න වාට පුළුවන්. සමහර ළමයි ඉන්නවා සමහර කාලවල සමහර දිනවල පාඩම් කරන පැය ගන්න පැය 15 කරන. හැබැයි මං කියන්නේ මැද එක ගැල්ලේ සෝවා පැය 12කවත් ඉන්න ඕනේ. ඒතර අර පැය 84යි සතියේට වැඩ කරන්නේ. ඉතින් ඔයා තේරුම් ගන්න ඔයාගේ ස්ක්‍රීන් ඔන් ටයිම් පැය 4ක් නම්. එතනම පැය 28ක් ඉවරයි. ඒතර පැය 28ක් ඉවරයි කියන්නේ ඔයාට පැය 84යි පාඩම් කරන්න තියෙන විෂයන් තුනම පාඩම් කරන්න කියන්නේ වැඩ කරන්න තියෙන පැය 84යි. ඒ 84 තුනෙන් බෙදුවාම 28යි. ඒතර අර එක විෂයකට වැඩ කරන්න තියෙන සමස්ත කාලයම තමයි ඔයා ස්ක්‍රීන් ඔන් ටයිම් වලට පාවිච්චි කළේ. ඉතින් ඒක නම් ඔයාගේ ප්‍රතිඵල අඩු වීමට හේතුව. ඒක සාධාරණද අසාධාරණද කියන එක ඔයා තේරුම් ගන්න ඕනේ. ඒ වගේ මතක තියාගන්න පුතේ ඔයගොල්ලෝ කොච්චර වැඩ කළත් ඔයගොල්ලන්ගේ ඔළුවට ඔයගොල්ලෝ ගන්න සෛද්ධාන්තික කරුණු මතක තියාගන්න ගන්න කරුණු. පැය 3ක පමණ කාල සීමාවක ඔයගොල්ලෝ ඔළුවට ගන්න කරුණු. ඔයගොල්ලෝ ස්ක්‍රීන් ඔන් ටයිම් පැයක් ඇතුළත නැති කරලා දාගන්න. එන්දා තමයි ඔයගොල්ලෝ හැම වෙලේම කම්ප්ලේන් එකක් ගේන්නේ අපි ළඟට. සර් පාඩම් කරනවා මතක නැහැ. ඒකට හේතුව මතක හිටින්නේ නැහැ පුතේ. ඔයගලන්ගේ ඔළුව වලට යන ඩේටා ප්‍රමාණය වැඩි. එතන මේක ඔබේ වගකීම. මේ මොහොතේ මේ මාස පහමාරෙන් මෙන් කොට දාන්න ඕන නම් පුතේ ඉස්සෙල්ලාම අපි අපේ අඩුපාඩු ටික හදාගන්න. ෆිසික්ස් සබ්ජෙක්ට් එකට අදාළ විෂයානුබද්ධ වගකීම් මං ගන්න. හැබැයි ඔයාව මේ මාස පහමාරෙන් මට කොට දාගන්න පුළුවන් වෙන්නේ ඔයා ඔයාගේ අඩුපාඩුව හදාගන්න ඔයා මහන්සි වෙන්න. ඔයාගේ ස්ක්‍රීන් ඔන් ටයිම් පැය 4ක් පැය 3හමාරක් පැය 3ක් නම්. ඔයා ඒක පැයකට අඩු කාලයකට ගේන සැලසුම ළඟ තියෙනවා. මේ ස්ක්‍රීන් ඔන් ටයිම් කියලා අදහස් කරන්නේ පාඩම් පන්තිවල පාඩමක් බලන අපි කරන ඔන්ලයින් පන්ති බලන වෙලාවල් නෙමෙයි. ඒ හැරුණු විට වෙලාව. මොකද ඔයාම දන්නවනේ ඔයා ෆෝන් එකත් එක්ක කොච්චර කාලයක් ගෙවනවද කියලා. ඒකම ඔයා දන්නවා ඒකෙන් ඔයාට වෙච්ච බලපෑම මොකද කියලා. මොකද අමෙක් විදිහට වාට හරි අමාරුයි. අමෙක් වාට ඇත්තටම ආ දැන් නව යෝනුවේ ඉන්න කෙනෙක්. නමුත් ඔයාට හරි අමාරුයි මේක කන්ට්‍රෝල් කරගන්න. ඒතර ඔයාගේ වගකීමක් මේ වෙලාවේ මේ මාස පහමාරේ මේක ගොඩ දාන්න ඕන පුතේ. අනිවාර්යෙන්ම මේක කන්ට්‍රෝල් කරගන්න ඕනේ. ඊළඟට මේ ලෙවල් එකේ ඉන්න දරුවේ විශේෂයෙන්ම පේපර්ස් ලියන්න ගත්තට පස්සේ අකණ්ඩව පේපර්ස් ලියන්න. ඔයාට මුලින් ලොකු ලකුණු ගන්න කෙනෙක් නැහැ. ඔයා පහුගිය දවස්වල පන්ති වලට ගියා නම් ඔයා යම් ලෙවල් එකකට ඇවිල්ලා ඉතින් මේ වෙලේ ඔයාට ප්‍රතිඵලයක් ආවට S3ක් ඒ ප්‍රතිඵලය ඇවිල්ලා තියෙන්නේ මේ අවුරුද්දේ මුල හරියි. හැබැයි ඔයගොල්ලෝ ඔයා පහුගිය කාලේ පන්ති වල වැඩ කරන් ගිහින්ද ඔයා මේ වෙද්දි C3ක ලෙවල් එකේ ඉන්නේ. ඒතකොට ඔයාට S3 කියන ප්‍රතිඵලය ලොකුවට හිතන්න දෙයක් නැහැ. මොකද ආද වෙද්දි C3ක ලෙවල් එකේ ඉන්නේ. හැබැයි ඔයා සමහරවිට පහුගිය කාලේ පන්ති නොගිහින් දැන් පටන් ගන්නවා නම් ඒකෙදි විශේෂයෙන් බලන්න ඕනේ ඔයා නොකඩවා වැඩ කරනවා. වාගේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි කඩින් කඩ වැඩ කරන්නේ. ඒක මට වඩා හොඳට වදන්නවනේ ඒකින්ද. කඩින් කඩ වැඩ කරන්න බෑ පුතේ. නොකඩවා එක දිගට වැඩ කරන් යන්න. එහෙම ගියොත් තමයි අපිට මේ ටාකට් එක ගන්න පුළුවන් වෙන්නේ. එතෙන්දී විශේෂයෙන්ම පේපර්ස් ලියන්න ගත්තාම ලකුණු අඩු වුණාට පොඩි ලකුණු ගණන් වලින් මගේ පේපර්ස් පටන් ගන්න ළමයි. ඒ ලකුණු අඩු වුණාට පේපර් එක ලියන එක පේපර් සාකච්ඡා වහන එක ඊගේ අඩුපාඩු බලන එක ඒව නවත්තන්න බෑ. අන්න ඒක තමයි වාට තියෙන අභියෝගය. ඔයා ගොඩක් වෙලා ආර කරන්නේ පේපර්ස් දෙක තුනක් කියලා වැඩේ අතාරින. ආයි ටික දවසින් ආයි පේපර් එකක් දිනවා. මාසෙ මුල සති දෙක පේපර්ස් ලියනවා. ඊළඟ සති දෙක පේපර්. එහෙම බෑ. පුතා මේ වැඩේ කරන්න ඕන නම් අනිවාර්යෙන් එක දිගට මේ වැඩේ කරගෙන යන්න ඕනේ. ඔගලන් මම හැම නගරයකම පේපර්ස් ලියන්න අවස්ථාව දීලා තිනා මම භෞතික පන්ති කරා. ගම්පහ, නුගේගොඩ, කලුතර ගාල්ල, මාතර මාතර මම භෞතික පන්ති නොකලාට සෙන්ට් එකක් දාලා තිනවා. කුරුණෑගල රත්නපුරේ මීගම ඔය කියන තැන්වල ඕගලන්ට භෞතික වල යන්න පුළුවන්. ඊට අමතරව ඉන්න අනෙකුත් නගරවල දරුවන්ට ඔන්ලයින් ලියන්න පුළුවන්. ඔන්ලයින් ලියන කණ්ඩායම මම වෙනම ගෲප් එකකට අරගෙන ඒගොල්ලන්ව වෙනම ක්‍රමවේදයක් යටතේ ඔන්ලයින් පේපර්ස් ලියීම පුහුණු කරගෙන යනවා. එතකොට ඒවට ඕගොල්ලෝ අනුගත වෙන්න ඕනේ. මේකේ මේ වීඩියෝ එක පල්ලෙහා ඕගොල්ලන්ට ඒවහා සම්බන්ධ වෙන්න අවශ්‍ය කරන දත්තයන් ටික මම දාලා තියෙනවා. ඒවහා සම්බන්ධ වෙලා වැඩ ටික හරියට කරන්න ඕනේ. මම ඕගොල්ලෝ හැමෝම ගැන වෙන වෙනම බලනවා මොකද්ද මේ ඕගොල්ලන්ගේ ලකුණු වැඩිවීම සම්බන්ධව. එතකොට ඕගොල්ලෝ මේ මාස පහමාරේ මේ වැඩේ ගොඩ දාගන්න උපරිම මහන්සි වෙලා වැඩ කරන්න ලෑස්ති වෙන්න.
ඔයා ඉන්න ලෙවල් එකමත් ඔයා කරන්න ඕනේ මොකද්ද කියන එකයි මම කිව්වේ. ඒකට අනුව ඔයා ඔයාගේ අඩුපාඩුව තේරුම් ගන්න. ඔයාගේ අඩුපාඩු හැදෙන විදිහේ වැඩසටහනකට ඔයා එන්න ඕනේ. ඔයාගේ ප්‍රතිඵලයේ අඩු ප්‍රතිඵලයක් නම් මේක රේස් එකක්. ඔයාට මේක දිනන්න ඕන නම් ඉස්සරහට යන්න ඕන නම් ඔයා කාර්යක්ෂමතාවය ඔයාගේ වැඩි කරගන්න. ඔයාගේ ප්‍රතිඵලයේ හොඳ ප්‍රතිඵලයක් විදිහට තිබ්බත් ඔයා තේරුම් ගන්න ඕනේ ඒක ගිය මේ අවුරුද්දේ මුල හරියේ තිබ්බ ප්‍රතිඵලයක්. ඒ නිසා සමහරට ඔයා මේ පහුගිය කාලේ වැඩම කර නිසා ඔයා පල්ලෙහාට ගිහිල්ලා ඉන්න වෙන්න පුළුවන්. ඒ නිසා ඒක හදා ගන්න ඔයා මහන්සි වෙන්න ඕනේ. එහෙමනම් හොඳට වැඩ ටික පටන් අරන් කරයි යන්න. මගේ පැත්තෙන් දෙන්න තියෙන උපරිම සහයෝගය මන් දෙන්නම්. හොඳ දෙයක් උපරිමයක් අපි කරමු. හරි. එහෙමනම් මේ සතියේ ඉඳලා වැඩ ටික පටන් අරන් හොඳට කරන්න ලෑස්ති වෙන්න. Rank hadena brand එක physics nilanta jayasuriya.